අපි කාසියවාසී අරගෙන මුලින් පන්දුවට පහර දෙන අවස්ථාව ගන්නවා නම් මේ ගැටලු ගොඩක් අඩු වෙනවා. මොකද මේ තන්තිලිවල පළවෙනි දවස් දෙකේ තමයි නිදහස සෙල්ලම් කරන්න පුළුවන්. එතනින් පස්සේ දඟ කැවෙන්න පටන් ගන්නවා. එයාලා එකම තැනට පන්දු 10ක් කැවලා එතනින් එකක් දඟ කවනවා. අනිත් එක දඟ කවන්නේ නැතුව යවනවා. එහෙම වුණාම කොහොමද සෙල්ලම් කරන්නේ? ඒක හරි අමාරු දෙයක්. ඔය විදිහට තමයි අයලන්ත දඟ පන්දු යවන පුහුණු කරුවා ශ්‍රී ලංකාවේ අභියෝග ගැන කියලා තිබුණේ. කොහොම වුණත් අන්තිමට හවුරිට්ස් කියලා තිබුණේ ධනාත්මකව දඟ පන්දු යවන්නන්ට පහර දෙන්න අයලන්ත කණ්ඩායම සූදානම් කියලා. ඒ කිව්ව වගේ දෙවෙනි තරගයේ පළවෙනි නිමේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හොඳින් පහර දෙන්න අයිරිස් ප්‍රතිකරුව සමත් වුණා. මේ වීඩියෝ දිනපතා බලන්නපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.